ජීවිතයෙන් ගොඩෙන් ලබා දෙන අතහිත ක්‍රමයක් තමයි අපි සමෘද්ධිය හැටියට බලාපොරොත්තු වුණේ. නමුත් පසුගිය යුගයේදී සමෘද්ධි ව්‍යාපාරය දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. බඩගින්නට පාතක් නැහැ, ජාතියක් නැහැ, ආගමක් නැහැ. ශ්‍රී ලංකා කාර්යයට වගේම JVP කාර්යයටත් බඩගිනි වෙනවා, UNP කාර්යයටත් බඩගිනි වෙනවා, සිංහල මිනිහට වගේම දෙමළ මිනිහටත් බඩගිනි වෙනවා, මුස්ලිම් මිනිහටත් දුප්පත්කම තේරෙනවා. ඒ පටු පරමාර්ථ වලින් මිදුන ව්‍යාපාරයක් සමෘද්ධියෙන් අපි බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තුව අපිට ඉටු කරන්නට බැරි වුණා. අතවසෙම්ම මේ අපි යන්න ක්‍රමානුකූල ගමනට ඊර්ෂ්‍යා කරන මාධ්‍යයන් ඉන්නවා, දේශපාලන පක්ෂ ඉන්නවා, මේවා කඩා කප්පල් කරන්න උත්සාහ කරනවා. සමහර මේ රට තුළ යලි වතාවක් කළු ජූලියක් ඇති කරන්නත් උත්සාහ කරනවා. නමුත් මේ රටේ මුදල් ඇමතිවරයා හැටියට මම තමුන්නාස්ලාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ අන්නේ වගේ තත්ත්වයක් මේ රට තුළ යලි වතාවක් තමුන්නාස්ලාගේ දරුවන්ගේ නාමයෙන් ඇති වෙන්නට දෙන්න එපා. ශ්‍රී ලාංකික මානසිකත්වයක් එක්ක එකතු වෙලා එක රටක් හැටියට වැඩ කරොත් විතරමයි මේ රට අපිට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. අපි ගොඩ ගන්නවා. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය දයාගමගේ මහතා කියා සිටියේ, නව සමෘද්ධි හිමිකම් ලබා දීම නවතා දැමීමට කිසිදු අයකුට ඉඩ නොතබන බවයි. අමාත්‍ය සාගල රත්නායක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපේ ගම්වල යන තැන හැමෝම අපෙන් ඉල්ලන්නේ සමෘද්ධිය, අපේ නම කපලා. ඇත්ත සමෘද්ධිය ලැබෙන කට්ටියට සමෘද්ධිය ලැබෙන්නේ නැහැ. එකම කණ්ඩායකටම සමෘද්ධිය ලබා දෙමින් මේක දේශපාලන ව්‍යාපාරයක් කරගෙන තිබුණේ. දැන් මං කල්පනා කළා, දැන් මේ සමෘද්ධිය ලබා ගන්න කට්ටියක් දියුණු වෙලා නැහැ. මේ ඔක්කොගෙම තියෙන යැපෙන මානසිකත්වයක්. අපි කොහොමද මේ යැපෙන මානසිකත්වය නැති කරන්නේ? ඒකට තමයි මම මේ අලුතෙන් හිතමු දිරියෙන් නැගිටිමු කියන තේමාව ගත්තේ. අපි මේ පටන් අරගත්ත වැඩපිළ අපි නවත්තන්නේ නැහැ. එක දිගට අපි මේක ක්‍රියාත්මක කරගෙන යනවා. කාටවත් මේක නවත්තන්න පුළුවන්කමකුත් නැහැ. සමුදි වැඩසටහන නිසා එළිය දැකපු බොහෝ දෙනා ඉන්නවා. එනමුත් අසාධාරණයට ලක්වෙච්ච මේ වැඩසටහන දිහා සැකයෙන් බලපු බොහෝ දෙනාත් ඉන්නවා. මේක පිළිබඳව දීර්ඝ කාලයක කතා බහක් තිබ්බා. ඒ සඳහා විසඳුමක් ගෙනල්ලා දෙන්න පුළුවන් උනේ මේ අවස්ථාවේ තමයි. ශ්‍රී ලංකාව අපි තාම දිලිඳුකම නැති කරන තැන තමයි සමාජ සුබසාධනෙ ඉන්නේ. මේකේ අවසාන ඉලක්කය වෙන්න ඕනේ මේ ඉන්න බොහෝ සමෘද්ධිලාභීන් මෙතනින් නැගිටලා තමන්ගේ කකුල් දෙකෙන් හිටගෙන පුළුවන් තත්වයකට එන එක. වත්මන් රජයේ සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩසටහන යටතේ තමන්ට සමෘද්ධිය ලැබීම පිළිබඳව සමෘද්ධිලාභීන් සිය ප්‍රසාදය පළ කර සිටියා. ගිය ආණ්ඩුවේ ඉඳලම අපිට මොනවාක්වත් හම්බුනේ නැහැ. ආදායමක් නැ කොහෙන්වක. මහත්තයයි මායි මහත්තයට රැස් පේන්නේ නැ. අපිට මේ හොඳ සතුටු දවසක් අද. අපි ගොඩක් කාලයක් සමුදේ නැතුව බලාපොරොත්තුෙන් හිටියා. අපිට හරියට රස්සාවක් නැහැ. මේතරේ අපි ඉල්ලුම් කරා අපිට ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.